ඔයාල අද සෙටලා ඉන්නවා Anytiplk channel එකේ වීඩියෝ එකක් එක්ක ටක් ගාලා යමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා බලන්න. ඉතින් ඒකට ඔයාලා මුලින්ම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න ඕන. ඊට පස්සේ මේ විදිහට මම Microsoft Edge එක ඕපන් කරගන්නම්. මම මේක සාමාන්‍ය වෙලා ටියුටෝරියල් ගේට පාවිච්චි කරන්නේ. ඉතින් ඒකේ cap cut කියලා ගහගෙන එන්ටර් කරගන්න. ඊට පස්සේ අපිට මෙතන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් උඩින් මේලගේ වෙබ්සයිට් එක. ඉතින් මම ඒක ඇතුළට මෙන්න මේ විදිහට ඇතුළට යනවා. හරි. ඉතින් ඔයාලට ඇතුළට ගියපු ගාම මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ විදිහට කීපයක් තියෙනවා. ඊට පස්සේ sign up ඒ වගේ මෙහෙමත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයාලට download for windows කියලා. මෙන්න මේක තමයි අපි click කරගන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට download කරන්න කියලා එනවා. ආ හරි. මෙයාවේ MB 620ක් තියෙනවා. දැන් මම ගත්ත දවස්වල MB 400 ගණන්ක් තිබ්බේ මේක. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා වගේ තියෙනවා. ඉතින් හරි. මම මේක දැන් download කරන්න යන්නේ නැහැ. තේරුමක් නැහැ. මම මොකද මේක download කරලා install කරගෙන තියෙන්නේ. ඉතින් මේ installation process එක වලට ලේසියෙන් කරගන්න පුළුවන් ලොකු දේවල් අහන්නේ නැහැ. නිකම්ම next දෙන්න තියෙන්නේ. පට්ටම ලේසි. ඉතින් උගක් සාමාන්‍ය budget PC තියෙනාට මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට open කරගෙන පෙන්වන්නම්. අපි මේක on කරගත්ත ගමන්ම දැන් මම යනවා තියෙන පරණ version එක. මම මේක update කරලත් නැහැ. සාමාන්‍ය මෙතන new project කියලා එනවා. දැන් අපි එක මෙන්න විදිහට click කරගන්න ඕනවා. ඉතින් මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරනවා මෙන්න මේ section එකේ අපිට බලා ගන්න පුළුවන් import කියලා. ඒ කියන්නේ මෙතෙන්ට අපිට මෙන්න මෙහෙම click කරලා අපේ කැමති videos වගේ දේවල් photos වගේ දේවල් මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් audio කියන මාතෘකාව, text, sticker වගේ දේවල්. දැන් උදාහරණයක් විදිහට මම මේ text කියන එක click කරලා පෙන්වනවා ඔයාලට. මෙන්න මේ විදිහට අපිට effects වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන් download කරලා. මේකට විශේෂයෙන්ම කියනවා නම් ඉන්ටර්නෙට් අනිවාර්යයෙන්ම ඕනේ. එස් මම පෙන්නන ස්ටිකර් සෙට් එක වලට මෙන්න වගේ ස්ටිකර් කීපයක් බලා ගන්න පුළුවන්. ඉෆෙක්ට්ස් තියෙනවා. transsisions ඔය වගේ දේවල් අපිට මෙන්න මේ section එක අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් player එක. player එක කියන්නේ අපි දැන් video එකක් මෙතන add කරගත්තාන් පස්සේ ඒක අපිට preview කර ගන්න පුළුවන් මේ player එක. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපිට timeline එක බලා ගන්න පුළුවන් මේ. ඉතින් ওই ටික තමයි සරලවම කියන්න තියෙන්නේ. ඉතින් මම මගේම video එක මේකට add කරලා පෙන්නන්නම්. සාමාන්‍ය පොඩි දේවල් ටික කරලා ඔයාලට එතකොට පොඩි ආබෝධයක් ගන්න පුළුවන් වෙයි. මම මගේ වීඩියෝ එක දාගන්නම් වෙන්නේ ලේසියෙන්ඩත් එක්ක. මෙන්න මෙහිම අපිට දැන් ඇවිල්ලා මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අපිට තියෙනවා ටූල් සෙට් එක බලා ගන්න පුළුවන්. ටයිම්ලයින් එකේ මෙන්න මේ උඩ වම් පැත්තේ යුටි ඉතාලියෙන් පහළට බම් පස්සේ සිලෙක්ට් ස්ප්ලිට් කියලා දෙනවා. සිලෙක්ට් කියන එකෙන් අපිට පුළුවන් සිලෙක්ට් කරන්න මෙන්න මෙහිම මේ මීඩියා රයි යන්න පුළුවන්. ඊට පස්සේ ඊතරම් මේ යට තියෙන ස්ප්ලිට් කියන එක ක්ලික් කරලා ඉවර අපිට මෙන්න මෙහිම කෑලි වලට මේ වීඩියෝ එක කඩා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ මතේරියන් පස්සේ මම ඇවිල්ලා සෙට් වෙන ගතිය. ඉතින් ඒක අපිට මෙන්න මෙතනින් ට්‍රැක් මැග්නට් කියන එක ඕෆ් කරගත්තාම එන්නේ වැඩ ටික ෂේප් එකට ලස්සනට අපිට යස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔටෝ ස්නැපින් කියලා. ඒක මම ඔයාලට පෙන්නන්න මෙන්න මෙහි වරන් ආව පස්සේ ඔටෝම ඇලවෙන එක තමයි ඒ. ඒක අපිට ගොඩක්ම ලේසි වීඩියෝ කට් කරනකොට. ඉතින් මෙතන ටූල් සෙට් එක තියෙනවා. ඉතින් මේ ඔයාලා ට්‍රයි කරලා බලන්න. හැමදේම කියන්න බෑ මේක පොඩි වීඩියෝ එකකින්ද. ඉතින් ඊට පස්සේ අපිට සාමාන්‍ය මෙතන තියෙන මේකේ තියෙනවා ක්ලික් කරද්දී ඒකේ බේසික් සෙටින්ස් ටික මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. ඒක අපිට ඔඩියෝ සෙටිස් මෙතන තියෙනවා, වීඩියෝ සෙටිස් මෙතන තියෙනවා, සයිස් එක වගේ දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මෙතන ඔඩියෝ කියලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් වගේ දේවල් අපිට මෙන්න යගේ ඕන තරම් ඉෆෙක්ට්ස් තියෙනවා, ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඉතින් අපිට මේවා මෙන්න මේ ධන ලකුණ බලවල මේක ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ගහනකොට මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් ලේසියෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඒවා මේ වගේ රීසයිස් කරගන්නත් පුළුවන්. වීඩියෝස් වල තියෙන ඔඩියෝ එක හුඟක් ක්වොලිටි කරලා හදා ගන්න පුළුවන් මේකේ තියෙන මේ ෆීචර්ස් එක. විශේෂයෙන්ම කියනවා නම් මේ නොයිස් රිඩක්ෂන් එක පාවිච්චි කර. ඉතින් සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් කරගන්න ගියත් මෙතන එක්ස්පෝර්ට් දීලා අපිට සාමාන්‍යයෙන් ඕන ක්වොලිටි එකකින් මේ වගේ තියෙන මේ R80 720 වගේ දීලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන CapCut පාවිච්චි කරනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ලොකු මැෂින් එකක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බජට් මැෂින් එකක් තියෙනවා නම් මේක ෂේප් එකට රන් කරගෙන පොඩි ගේමක් ගහ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩියට YouTube වීඩියෝ කදා ගන්න පුළුවන්. ලොකු දේවල් කරන්නේ නැත්නම් සාමාන්‍ය ෂේප්ඩ් වීඩියෝ කදා ගන්න පුළුවන්. ඊළඟ වාසිය විදිහට කියන්න පුළුවන් මේක මැෂින් එකකට බර නැහැ. තවත් විශේෂ කාරණයක් විදිහට සඳහන් ගන්න ඕන. ඉතින් මේක අපිට transition effects sticker වගේ දේවල්, text effect වගේ දේවල් ලේසියෙන්ම download කරලා අපේ videos වලට add කරගන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන තවත් එක වාසියක් විදිහට හඳුනන්න පුළුවන්. අපි ආ වැඩ ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් premium වගේ ලොකු ඇඩ්වාන්ස් දේවල් කරගන්න බෑ. ඉතින් මම හිතනවා ඉතින් අපිට සාමාන්‍ය YouTube වීඩියෝ එකක් වගේ දෙයක් හදාගන්න මේක සාමාන්‍යයෙන් ඇති. හරිම user friendly interface එකක් තියෙනවා මේ CapCut එකේ. ඉතින් ඒකත් කියන්න ඕන ලොකුට බය වෙන්න දෙයක් නෑ. ප්‍රීමියම් වගේ දැක්කහම බය දෙන්නේ නෑ.
ඔයාලට ලේසියෙන් ටික් කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මගේ channel එකෙත් වීඩියෝ කීපයක්ම හදාගත්තා. දැන් අපි ප්‍රීමියම් වගේ පාවිච්චි කරනවා නම් ප්‍රීමියම් එකට අපේ පරණ VG card support කරන්නේ නැහැ. එතකොට වීඩියෝ එක export කරද්දී processor එකේ විතරයි use වෙන්නේ. VG card එක use වෙන්නේම නැහැ. ඒ කියන්නේ අර පරණ drivers තියෙන ඉඳලා අලුත් ප්‍රීමියම් software වලට අර support කරන්නේ නැහැ අපේ පරණ VG. දැන් මල්ලඟ තිබ්බ GT 520 1GB VG එක සාමාන්‍යයෙන් අද කාලේ රුපියල් 3000ක් වගේ තමයි වටිනේ. ඉතින් ඒ වුණාට ඒ VG එකත් මේකට support කරාමට ලේසියෙන්ම අර දවස්වල videos හදලා export කරගන්න පුළුවන් වුණා ලේසියෙන්. ඉතින් මම මේකේ සාමාන්‍ය පොඩි tutorial එකක් ඉස්සරහට ගේන්න. video අපේ හදන කට්ටිය ගොඩක් ඇති මේ channel එකෙත් බලන්න. ඉතින් ඒලට උදව්වක් විදිහට එහෙනම් මේක ඇත්තටම ලේසියි. මම කියනට shift tab වල download කරලා බලන්න. මොකද free දෙන නිසා කිසිම gas-ක් අය වෙන්නෙත් නැහැ. ඉතින් MBIC ගානක් කියන්නේ පොඩි ප්‍රමාණයක් try කරලා බලන්න. බ්‍රාස් පෙන්දර මන් දාන්න ගේමින් වීඩියෝ එක මොකක් කියලා ඔය ටේක පාක් රයි වීඩියෝ එක වැටේ. අද සමගාමීව මම ඊපොර දිලිෂන්.